සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනදවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසරේ වලේබඩ ප්‍රථමයෙන්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සජිත්ගේ ආරාධනය සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග බලමුළු ගන්නලා අපි මේ ෆැසිස්ට්වාදය පරාජය කරන්නට අදිෂ්ඨානය කරන්නේ. සංවර්ධනයේ කෙන කෝටාබේකී දැක්ම මම මගේ යුතුයකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් නැවත ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් රණවිරුවන් කෙන කිමුල් කඳුළු හෙලන අය පිළිබඳ රාජිතගේ හෙලිදරව්ව සිවිල් ආරක්ෂක බටේ ඉන්න එක්කෙනෙක්වත් ස්ථිර වුණේ නැහැ. අපේ රජයේ එනකන් ඔවුන්ට අනාගතයක් තිබුණේ නැහැ. ජනාධිපතිවරණ සටනින් ඉවත් වී නැහැ. මහීෂ් කියයි. දිවයිනේ පළාත් රැසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි. දේශීය ප්‍රවෘත්ති. දිවයිනේ පළාත් රසකට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මේ දිනවල තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්වනවා. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ දිවයිනාවට බෙංගාල බොක්ක ප්‍රදේශයේ ලංකාවට ගිනිකොන සහ දකුණු මුහුදුබඩ තීරවල කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒතර මේ තත්ත්වය අද සහ හෙට යන දිනයන් වල දිවයින හරහා ගමන් කරමින් පවතී කියලා අපි විශ්වාස කරනවා. මේ හේතුව නිසා දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල වැසි වැඩිවීමේ තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ඉක්මන වර්ෂාපතනයන් තිබීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වලත් සමහර ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ තත්ත්වයන් තියෙනවා. දිවයින වටා තියෙන මුහුක්තිර ගත්තොත් විශේෂයෙන්ම නැගෙනහිර, දකුණු සහ නීති දිග ගැඹුරු සහ නොගැඹුරු මුහුක්තිරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. මේ සුළඟේ වේගය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අයහපත් කාලකුණිය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 7060ක් ආපදාවට ලක්ව සිටින බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා. දින ගණනාවක් තිස්සේ නොකඩවා ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ආපදාවට ලක්ව සිටිනවා. මාර්ග සහ නිවාස ජලයෙන් යට වී තිබෙනවා. පවුල් 7060ක පුද්ගලයින් 25714 දෙනෙකු ආපදාවට පත්ව සිටින බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය තවදුරටත් සඳහන් කරන්නේ. තිල් අඩිය රත්මල්යාය සහ අල්කාසිම් සිටියන ප්‍රදේශවල මාර්ග සහ නිවාස රැසක්ද ජලයෙන් යට වී තිබෙනවා. මේ අතර අඹලංගොඩ අකුරල සිට කහව ගොඩගම තෙල්වත්ත හරහා හික්කඩුව දක්වා ප්‍රදේශයේ මූදුරල ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙත ඇදීම නිසා ගමනාගමනයට බාධා එල්ල වුණා. මෙම තත්ත්වය දැක බලා ගැනීමට ජනතාව එම මාර්ගයට එක්ව සිටින ආකාරයද දැකගත හැකි වුණා. රාත්‍රී කාලයේදී මෙම උදම් රළ තත්ත්වය තවත් වැඩිවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා. ඌරපල, විටියගල, නාරංගල ඇතුළු ප්‍රදේශවල කුඹුරු යටවීම හේතුවෙන් වී වගාවටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නිල්වලා නිම්නයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ අගයක් ගෙන ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර ප්‍රදේශවලට ඇදහැළුණු දරානිපාත වර්ෂාවත් සමග ගුරුගල් ඔයේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ගලහා නවනලිය මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වුණා. රථවාහන ගමනාගමනයේද මේ හේතුවෙන් සීමා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තමන්ට සහය ලබා දෙන කිසිම කෙනෙකුට හූ කියා අවමන් නොකර ඉතා කැමැත්තෙන් ඔවුන් පිළිගන්නා බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනිකුත් පක්ෂවල කලකිරීමේ සිටින සියලු දෙනාට තමන් සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි ඒ මහතා තවදුරටත් පවසන්නේ. අද එක්ව නගමු ජය ජය ഘോഷ. හදින් හද හිතින්
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ පඬුවස්නුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ජනක තිලකසිරි, දර්ශන සම්පත්, ප්‍රභාත් නලින්ද වීරසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා මෙම හමුවේදී එක් වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා. අපේ මේ ජනතාවාදී පෙරමුණ තුල හූ කියන නරි නැහැ. අපි දැත් දිගුකොට මේ පඬුවස්නුවර මැතිවරණ කොට්ටාසේ අනාථ වෙලා සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින්ට, සියලුම පොදු ජන පෙරමුණේ පාක්ෂිකින්ට මම කියනවා, වයස අවුරුදු 52ක ජාතික නායකත්වයක් සමග එකට එකතු වෙලා සජිත් ප්‍රේමදාසගේ සමාජ ආර්ථික සංවර්ධන විප්ලවේදියක් කරන්නට මාත් එක අත්වල් බැනගන්නේ කියලා සියලුම දෙනාගෙන් මම ආයාචනා කරනවා. මුළු රටේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. කර්මාන්ත පුරවරවල කර්මාන්ත නිර්මාණය කරන්නට, ඉදි කරන්නට, මේ රටට ඍජු විදේශීය ආයෝජන ගෙනෙන්නට එදා රණසිංහ ප්‍රේමදාස සමයේ වගේ අපි රතු පළසක් එලනවා. විදේශීය ආයෝජකින්ට දෙන්න පුළුවන් උපරිම සහන ටික ලබා දීලා කර්මන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ කරලා ගමේ නගරේ ජීවත්වන යවුන් පරපුරට ගමේම ඉඳගෙන රැකියා කිරීමේ අවස්ථාව අපි නිර්මාණය කරනවායි කියලා මම තමුන්නාන්සලට කියන්න කැමතියි. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් බිංගිරිය ප්‍රදේශයේදීද පැවැත්වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ඊටද එක්ව සිටියා. මම මගේ ප්‍රතිවාදියට ආරාධනා කරා විවාදයකට එන්න කියලා. දැන් දින ගණනාවක් එනවා. මං අද ලියුමකුත් ලිව්වා. මේ ලියුම හරි බාර අරගෙන සජිත් ප්‍රේමදාසත් එක්ක විවාදයකට ඇවිල්ලා රටේ ජනතාවට තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්න කියලා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව මම හොඳ අවබෝධයකින් කටයුතු කරේ. නමුත් මට හිතන විදිහට මගේ ප්‍රතිවාදියාට කවුරු හරි ලියපු දෙයක් තමයි දැන් මේ ලිදක් වල තියෙන්නේ. ජනතාවත් එක්ක උපවාහිනී නාලිකා එකක් නෙමෙයි, හැම නාලිකාවකම සජීවීව වාද විවාද කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. කතා කරන්නේ මේ දෙපැත්තේ තියෙන වීදුරු කෑලි දෙක බලාගෙනද, එලිප්‍රොම්ටර් බලාගෙනද කියන එක රටේ ජනතාවට තීන්දුව කරන්න පුළුවන්. තවම සජිත් ප්‍රේමදාසගේ අභියෝගය බාරගත්තේ නැහැ. තාම බයයි. ඉතින් මම කියන්න කැමතියි, මෙච්චර බය වෙන්න එපා. ඔච්චර බය නම් ජනාධිපති අයියව තන ගහගෙන එන්න වාදයට විවාදයට. මම ලෑස්තිමු, දෙන්නටම මූණ දෙන්න. ඒත් මදි නම් කතානායක අයියවත් ගෙන්නන්න. ඒත් මදි අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් ගෙන්නන්න. ඒත් මදිනම් නාමල් රාජපක්ෂ මැතිතුමාත් ගෙන්නන්න. මං ලෑස්තියේ හැමෝමත් එක්ක තනියම වාද විවාද කරන්න. අන්තවාදීන් පරාජය කර මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වාම සහයෝගිතා සමුළුවට එක්වෙන්න අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම අවස්ථාවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද එක් වුණා. ඉදිරි ජනාධිපතිවරණයේදී වාමාංශික පක්ෂවල සහයෝගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම වෙනුවෙන් මෙම සමුළුව සංවිධාන කර තිබුණා. ෆැසිස්ට් ආඥාදායකත්වයේ පරාජය කරමු යන තේමාව යටතේ පැවැත්වූ මෙම සමුළුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය මනෝ ගණේෂන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. දැන් අපි එන්නේ ජනාධිපතිවරණයකට. කවුද අපිට විරුද්ධ වෙන්නේ? මේ රටේ මේ අයිතිවාසිකම් නැති කරපු පුද්ගලයන්නේ. එදා කවුද මේ රට පාලනය කරන්නේ? මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. දැන් ඒ වෙනුවට එන අලුත් එක්කෙනා කවුද? නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ. මොකද්ද වෙනස? තාම කියලා තියනවද තමන් කරපු එක වැරදි කියලා? නෑ. අපිට හිරිහැර කරා. කියනවාද මෙතන මම මේ වෙඩි තිබ්බ එක වැරදි කියලා? නෑ. කියනවා උසාවියේ නඩු දාලා තියෙන අය වහාම පිට කරනවා. තමන්ගේ ෆැසිස්වාදයේ හැටියට දේපල රජයට අරගෙන රාජසන්තක කළ පෞල් සන්තක කරනවා. මේ අයිතිවාසිකම් නැති වෙනවා. අපි ආවේ මේ රටේ යම්කිසි හොඳ සමාජ ආර්ථික පදනමක් ඇති කළා ඊළඟ අවුරුදු පහේදී මේ රට දියුණු කරන්න. ආයෝජනයක් අරගෙන රැකියා ඇති කරලා දියුණු කරන්න. ඒත් මෙතන ඇති වෙන්නේ වෙන කාරණයක්. දැද්ද ලෝකේ තියෙනවා කොටස් දෙකක්. අන්තවාදීන් ඉන්නවා, වමෙන්ුත් අන්තවාදීන් එනවා, දකුණෙන්ුත් අන්තවාදීන් එනවා. අන්තවාදීන් ගණනාවක් එනවා. අන්න එක නවත්තන්න ඕනේ.
අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අපි ආරක්ෂා කරන්න ඕනේ. අනේ ඒ කරන්න වැදගත්ම දවස තමයි නොවැම්බර් 16 වෙනිදා. එදා ඔබ දෙන ඡන්දයෙන් ඔබේ අනාගතය තීරණය වෙනවා. රටම ගිනි තබා බලය අල්ලා ගැනීමට උත්සාහ දරන කණ්ඩායම් පරාජය කිරීම ප්‍රගතිශීලීන්ගේ යුතුකමක් බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ. අපේ රට අභ්‍යන්තරේ රටේ ජනතාවට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙන්නට ඕන. ඒක අපි අපේ පනටත් වැඩිය රකින්නට ඕන. ඒ නිසා මොනෑම හෝ ආකාරයකින් ෆැසිස්ට්වාදයේ ඒකාධිපතිත්වය ආඥාදායකත්වය හිස ඔසවනවා නම් මම තරයේම ප්‍රකාශ කර සිටිනවා. සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග බලමුළු ගන්වලා අපි මේ ෆැසිස්ට්වාදය පරාජය කරන්නට අදිෂ්ඨානය කරන්නට. දැන් රතුපස්සල ජනතාව ඉල්ලුව වතුර ලැබුණා උණ්ඩ. ධීවර ප්‍රජාව හලාවතේ තමන්ගේ ධීවර ප්‍රජාවගේ ආර්ථික අයිතිය වෙනුවෙන් ඒ ඉන්ධන සහනාධාරය වෙනුවෙන් හඬක් නගනකොට ඇන්තනි ෆර්නැන්ඩෝ කියන මැතිතුමා එතුමාව මරලා දැම්මා. එවන් යුගයක්ද අපේ රටේ අනාගතේ? ඒකත් අපි නිර්මාණය කරන්නට ඕන. ඒ වගේම අර්ථසාධක අරමුදලට එහි සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව වංචා දූෂණ පිළිබඳව මහ පාරට වැහැලා උද්ඝෝෂණය කරනකොට රොෂෙන් චානකව ඝාතනය කරා. එවන් යුගයක්ද අපේ රටේ අනාගතේ? ජාතිවාදය ජාති ભેදේ ආගම් වාදය ආගම් ભેදේ පවතරවල පිදුරු ගොඩවල් නිර්මාණය කරලා ගිනි කූරු ගහලා රටම ගිනි දැල්ලක් බවට පත් කරලා රට ගිනි තියලා හරි බලය ගන්න ක්‍රමයටද අපේ රටේ ජනතාව මේ ක්‍රමය විනාශ කරන්න ඕනේ කියන එසේ සිදුවිය යුතු නැමිත්‍රුනි. සෑම දිනකටම නිදහසේ හුස්ම ගන්නට පුළුවන් ඒ යුගය අනිවාර්යෙන්ම 16 වෙනිදා අපි නිර්මාණය කරලා මම මෙයින් ඉදිරියටත් කියනවා මේට වැඩිය ලොකු නිදහසක් ලබා දීලා අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නවාමයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් පතමින් පොණිහලන බොහොමස්. රටට සාමය උදා කළසේම සංවර්ධනයද ගෙනීමේ පැහැදිලි වැඩපිළිවෙලක් තමන් සතු බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වවුනියාවේ පැවති ජනහමුවක් අමතමිනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ. කෘෂිකර්මාන්තයට මුල් තැන දෙමින් දේශය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් තම පාලනයක් යටතේ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, එස් එම් චන්ද්‍රසේන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. යම් යම් හේතුන් නිසා තමුන්නාන්සේලා ණය වෙලා තිබෙනවා. ඒ ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට අපි තීරණය කළා තිබෙනවා. වතුර ටික ලැබෙනවා නම්, හොඳ බීජ ලැබෙනවා නම් තමුන්නාන්සේලා මාංශ වෙලා ගොවිතැන් කරනවා. මේ ප්‍රදේශවල ජල ප්‍රශ්නය තිබෙනවා. අපි වැව් ප්‍රතිසංස්කරණය කරන්නට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා තිබෙනවා. මේ තාක්ෂණය ගෙනල්ලා ඒ තාක්ෂණය හරහා වැඩි ඇස්වන්නක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ තවත් ජන රැලියක් මැදිරිගිරිය පොදුජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජනතාව වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කරන බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. අපි පැහැදිලි වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා මේ රට සංවර්ධනය කරන්නට. ආර්ථිකය වේවා සංවර්ධනය වේවා අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයග්‍රහණය කළා. අපි දුන්නු පොරොන්දු හැමදාමත් අපි ඉටු කළා. මේ වරත් අපි දෙන මේ පොරොන්දු මේ අභියෝග අපි බාරගෙන අපි නැවතත් මේ රට සංවර්ධනය කරනවායි කියන එක තමුන්නාන්සේලාට ස්ථිරවම ප්‍රකාශ කරන්නට කැමති. තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් නැවත ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් තමුන්නාන්සේලාට ජය වේවා. විසිරී තිබූ අරගලය ජාතික ජනබලවේගය ඔස්සේ එක් තැනකට ගෙන ඒමට හැකි වූ බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ 71 සහෝදර සංසදයේ සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයයි.
2015 පරාද වෙනකොට බැසිල් රාජපක්ෂ තමගේ සාර්ථක ඉවත්කොට ජාතික ඇඳුම ඉවත්කොට කලිසම සහ කමිස ඇඳගෙන තමගේ බිරිඳ සමග රහසින් ඇමරිකාවට ගියා. ගෝඨාභය රාජපක්ෂ තමගේ ගෙදර හිටපු අලින් ටික පනාගුඩ කැම්ප් එකට බාර දීලා නේද මෝරු හදපු ටැංකියත් කුඩු කරලා මිරිහාන ගෙදරට ගියා. ඒ පරාජිත රාජපක්ෂලාට යලි නේද කහ වතුරෙන් නාව පිරිසිදු කොට නැවත මේ රටේ පාලනය බලය හෙබිවීමට සුදුසුකම් සහිත කණ්ඩායම ඔබට පරිවර්තනය කර කවුද? මා හිතන්නේ කිසිවෙකුට යුක්ති සාගත අයිතියක් නැහැ යලි රාජපක්ෂලා පරාද කරන්න කියලා ජනතාවගෙන් ඡන්දය ඉල්ලන. අපි විශ්වාස කරනවා අපි විසිරී තිබුණු අරගලයේ අද අපිට එක තැනකට ගේන්න පුළුවන් වී තිබෙනවා. ඒ ආන්කාරවත් නෙවෙයි ජාතික ජන බලවේගය අපි සියලු දෙනා පොදු අරමුණකට එක තැනකට පෙළ ගැහෙන්න අපි සමත් වී තිබෙනවා. ජනාධිපතිවරණ සටනින් තමන් කිසි ලෙසකත් ඉවත් වී නැති බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේස් සේනානායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම බව කියා සිටියේ. හිටපු විගණ කාධිපති ගාමිණී විජේසිංහ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. පැහැදිලිවම මෙම ඡන්ද සටනෙන් ජෙනරාල් මහේස් සේනානායකගේ ඉවත්වීමක් කිසිසේත්ම නැහැ. වෙන වෙන අයවලුන් කියනවා එකතු වෙලා වෙන කෙනෙක් වෙනුවෙන් මම ඉදිරිපත් වෙයි කියලා. එහෙම දෙයක් කිසිම සිදු වෙන්නේ නැහැ. ඔවුන් අපේ කණ්ඩායමට එකතු වුණොත් මිස අපි ලබන දින කිහිපය තුළදී දීපවිවාහත්ව අපේ තියෙන රැස්වීම් මාලාවලට යනවා. අපි කොහොමත් රැලි රැස්වීම් කියන තැනක නෙමෙයි ඉන්නේ කතිකාව සංවාදයේ කියන තත්වයන් උඩ තමයි අපි ගමන් කරන්නේ. මේ අපේ ඡන්දදායකින් කියන අය වචනෙට කියන්න වෙන්නේ සයිලන්ට් ඇන් ෂයි. බොහෝ දෙනෙක් මේ වේදිකාවට නගින්න රැස්වීම් වලට එන්න ටී-ෂර්ට් ඇඳගෙන තොප්පි දාගෙන පාරේ කෑ ගහනට රටට අයවලු නෙමෙයි. ඒ සංස්කෘතියෙන් බැහැරවයි අපි කටයුතු කරන්නේ. එම නිසා දිනපතා මොවුන් ලංකාවේ ගොවිතැනත් සුළු කර්මාන්තත් දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම විනාශයට පරිවර්තන වෙලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සකස් කරේ දේශීය ආර්ථිකය කියන කරුණ පදනම් කරගෙන. ඉතින් මේකේ අපිට ප්‍රමාද වෙලා හරි දැන් ආර්ථිකය ගොඩ ගන්න නම් අනිවාර්යයෙන්ම විදේශීය වෙළඳපොලේ තියෙන මිල ගණන් වලින් දේශීය නිෂ්පාදකය ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. කළු සල්ලි සුදු කරන ඇතැම් මාධ්‍ය මුදලාලිලාගේ නාලිකාවලට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතු බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවක් ඇඳුවමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නීති විරෝධී ව්‍යාපාරවලින් මුදල් හම්බ කරලා අත්වස්සෙන්ම මම හිරු රූපවාහිනිය දකින්නේ කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් හැටියට මම වගකීමෙන් කියනවා. හිරු ටෙලිවිෂන් ඉස් අ මනි ලොන්ඩරින් ඔපරේෂන්. අද හිරු තමන්ගේ අයතා ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ වඩාත් පහසුවෙන් එදා මෙන්ම ගෙන යන්නට පුළුවන් කියන විශ්වාසය තියෙන නිසාත් ඒ වගේම මිනී මැරුමකට අද හිරගෙදර පසු වෙන තමන්ගේ සහෝදරයා බේර ගැනීම තමයි මේ අසික්කිත ජනමාධ්‍ය කලාව ක්‍රියාත්මක කරන්නේ. බොරු කියන දැන් මමත් මේ වෙනකොටත් මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිලි කරා ෆෞසි ඇමතුමා කියපු කතාවක් සම්පූර්ණයෙන්ම කිසිම පදනමක් නැතුව විකෘති කරලා දැම්මා. ඔය නවීන් දිසානායක ඇමතුමා කියන විදියට විකෘති කරලා දානවා. හැමදාම සම්පූර්ණයෙන්ම බොරු දානවා. අපි කියන්නේ ආණ්ඩුවේ හොඳ කියන්නේ කියලා. නමුත් වගකිය යුතු මාධ්‍ය ආයතනයක් නම් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. නමුත් එසේ නොවන නිසා අපි මේ අයට සුදු වෑන් යවන්නෙත් නෑ, මේ අය පස්සේ වෙනත් නිල නොවන හමුදා යවන්නෙත් නෑ, සිරස ආයතනයට කරා වගේ මේ අයගේ හිරු ආයතනය අපි ගිනිටියන්නෙත් නෑ. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ අසික්කිත මාධ්‍ය කලාව නවතන් කරන්න, වහාම හිරු වර්ජනය කරන්න. පොහොට්ටුකාරයන්ටත් මම කියනවා මේ වගේ අසික්කිත මාධ්‍ය කලාවක් දවසක ඒගොල්ලන්ගේ පස්සෙත් එනවා. ඒක නිසා හොඳම දේ මෙවැනි මාධ්‍ය ආයතනයන් අපේ මාධ්‍ය භූමිකාවෙන් සදහටම තුරන් කරන්න ඕනේ. රණවිරුවන් සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂලා පසුගිය ආණ්ඩුව සමයේ රණවිරුවන් දෙදෙනෙකුට මරණීය දඬුවම් නියම කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එල්ටීටී ඉත්‍රස්තවාදයට එරෙහිව අවසන් සටනට එක්ව සිටි රණවිරුවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. සිවිල් ආරක්ෂක බටේ ඉන්න එක්කෙනෙක්වත් ස්ථිර වුණේ නැහැ. අපේ රජය එනකන් ඔවුන්ට අනාගතයක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ මාසික දීමනාවක් විතරයි. ඔවුන්ට වැටුප් නැහැ. සිවිල් ආරක්ෂක බලකාය 50,000ක් අපි ස්ථිර කරා එක පෑම් පාරේ. අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා. ස්ථිර කළා, ස්ථිර පඩි හම්බුණා අයියා. ඒ විතර නෙවෙයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බුණා. විශ්‍රාම වැටුපක් තියෙනවා 50,000කට. මොවුන්ට නොයෙකුත් දීමනා
ඒවා අපි වැඩි කරේ 10%යි 15%යි කියලා අපි කෙලිම 100%යි. අමාණ්ඩු දීමනාව අපි වැඩි කරේ 500%යි. ගෙවල් කුලී දීමනාව වැඩි කරේ 100%කින් දෙගුණ කරා. නිලැඳුම් දීමනාව 100%කින් දෙගුණ කරා. ආහාර දීමනාව රුපියල් 8000 ඉඳලා රුපියල් 25000 වෙනකම්. මේ විදිහට අපි රණවිරුවන්ට අපි ලබලා දුන්නා. පසුගිය දවසේ අඩි ඔක්කොම 107%කින් අපි වැඩි කරලා දුන්නා. ඒ සිවිල් ආරක්ෂක බලකාය. රාජ්‍ය සේවයේ ලැබෙන සියලුම දීමනාව ඔවුන්ට හොඳට ලැබෙනවා. සජිත් ප්‍රේමදාස පොරොන්දු වෙලා තිබෙනවා. මොවුන් 108ක් වෙනකන් සල්ලි ගෙවනවා මොවුන්ගේ තහදලා දෙන ගෙදරට 108ම ඉවත් කරලා නැවත මොවුන්ට ඒ සල්ලි දීලා ගෙදර නිකන් දෙන්න. මොවුන්ගෙන් කපාගත්ත සියලු දේවල් ලබා දිය යුතුයි ආපහු. අත් දෙක නැත්තේ, කකුල් නැත්තේ, මෙතුමාගේ කකුල් නැත්තේ, මේ ඔක්කොම කැපවීම කරේ ඒ අය. ආබාධිත රණවිරුවන් උකසට තබමින් පසුගියදා කොළඹදී ක්‍රියාත්මක කළ විරෝධතාව සම්බන්ධයෙන් රණවිරු පුෂ්පකුමාර මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපේ අරමුණකින් පිටකොටුව උද්ඝෝෂණයක් පටන් ගත්තා. අරමුණ මොකද්ද? මියගිය රණවිරුවන්ගේ විරිඳෑවරුන්ට ට්‍රාම් වැටුප වැටුප ජීවිතේ තිබෙනතුරු ලබා දෙන්න කියලා. ආබාධිත රණවිරුවන්ට ඉල්ලුවා වැටුප ජීවිතේ තියෙනතුරු ඉන්පසු විරිඳෑවරුන්ට ජීවිතේ තියෙනතුරු වැටුප ලබා දෙන්න කියලා තමයි අපි අරගලේ පටන් ගත්තේ. අපේ සභාපති හිටියා, ලේකම් හිටියා, භාණ්ඩාගාරික තුන්දෙනාම හිටියා. සභාපති වාඩි වුණා අමාරාන්තික උපවාසයේ. සජිත් ඇමතුමා ඇවිල්ලා අපේ දේ බාරගෙන ඉවරලා සාමාන්‍ය මීටර 500ක් යන්න නැති. මහින්ද මහත්තයගේ පස් දෙනෙක් ආවා. භාණ්ඩාගාරිකයි ලේකම්යි දාගෙන ගියා වෑන් එක විජේරාම ගෙදරට. ගිහිල්ලා සාකච්ඡාව තිබ්බා. තියල ඉවරලා ආවා. සජිත් ඇමතුතුමා එතෙන්ට එනකොට පුටු ටික අයින් කරන්න මොන හයියක්ද තිබුණේ? එතකොට දේශපාලන නෙමෙයිද කරේ? වාබදි ලේකම් කරේ රණවිරුව විකුණා ගෑමක් නෙමෙයිද? ඒගොල්ලන්ගේ දේශපාලනය තමයි ඒගොල්ල කරේ. අපි දේශපාලනයක් කරේ නෑ අපේ අරමුණට ගියේ. ඒ වෙනකොට සජිත් ඇමතුතුමා එනකොට අපේ හිටපු හාමුදුරුව පුටු ටික ගිනිහිල්ලා හැංගුවා. මම පොලිස් පෝස්ට් එකේ ස්ටේෂන් එකේ පුටු දෙකක් ගෙනාවේ සජිත් ඇමතුතුමා එනවලා. මේ වගකීම බාරගත්ත නිසා මේ අපි වෙන ඔන්න මේගොල්ලෝ මුදල් ගත්තේ. එතකොට විනිල් මණික්කාරය ආවිලා ලක්ෂයක් දුන්නා. එක පේන්ටියක් ගෙනත් දුන්න දහනාවාදිත රණවිරුවෙකුට. කිසිම කෙනෙකුට පේන්ටියක් ගෙනල්ල දුන්නේ නැහැ. සල්ලි මොකද කරේ? ලක්ෂ ගණන් අහුවා ඒ සභාපති ලේකම්ලා දෙන්න. අන්තිමේදී මහින්ද මහත්තයා ආවිල්ලා කියලා ගියා. අපි බලයට ආවිල්ලා මාස 3කින් දෙන්නම් කිව්වා. යකෝ අවුරුදු 6ක් නේ යුද්ධය ඉවර කරලා තිබිච්ච එකේ දෙන්න බැරි වුණ එක කොහොමද බලයට ආවිල්ලා දෙන්නේ? අඩුම ගානේ අවුරුදු 6ක් තුන යුද්ධය ඉවර කරලා අපිට මොනවද කළා තියන්නේ? ආබාධිත මියගිය රණවිරුවන්ට මොනවද කළා තියෙන්නේ? ත්‍රිවිල් දුන්නා කුවා. මම ගියා ජනාධිපති ලේකම් කාර්යාලය ලලිත් වීරතුංගම හම් වෙන්න. මගෙන් අහම මොකද? කාටද දීලා තියෙන්නේ ත්‍රිවිල් එක? එවනට අපි උඩ තියාගෙන කෑ ගහන්නේ. අපිට මේ ආබාධිත මියගිය රණවිරුවන්ට සලකනෝ සලකනෝ කියලා දුන්න දෙයක් නැහැ අපිට. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ මාධ්‍ය හමුවක් රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද පැවැත්වුණා. මෙදී නිරිතයන්ගේ උපදිනකෝ අදහස් පළ කළා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවද, පවතින ව්‍යවස්ථාව සංශෝධනය කරනවද, මේ දේවල් පිළිබඳ එතුමා කියලා තියෙනවා. වහම පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වෙන විදිහට තේරීම් කාරක සභාවක් පත් කරලා ඒ පිළිබඳ හොයා බලනවා කියලා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂයෙන්ම සඳහන් කරනවා විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ, පළාත් සභා ක්‍රමය පිළිබඳ, ඒ වගේම මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පිළිබඳ, රටට අවශ්‍ය වෙනත් ජනතාව බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳ ජනතාවගේ පැත්තෙන් හිතලා ඒ වැඩපිළිවෙල දියත් කරන්න. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගත්තහම ඒ රටේ අවශ්‍යතාවය ඉෂ්ට වෙන නීත්‍යානුකූල පදනමක් ඇති වෙන රටේ ජනතාවට පිළිගන්න පුළුවන් රට සංවර්ධනයට ගෙනියන්න පුළුවන් ව්‍යවස්ථාවක් පිළිල කිරීමේ වැඩපිළිවෙලත් එතුමා පොරොන්දු වෙලා තියෙනවා කියන එක මම සඳහන් කරමි. දූෂණය පිටුදැකීම පිළිබඳව කාරණයට ආරක්ෂාව හා සමාන වැදගත්කමක් ලබා දෙමින් කටයුතු කරන්නට එතුමා පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. අපේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මැති ඇමතුරුන් ඇතුළු පිරිස සඳහා අවම වශයෙන් වසර 3ක කාලයකට කිසිදු වාහනයක් ආනයනය නොකිරීමට බොහොම පැහැදිලි තීන්දුවක් අරගෙන තිබෙනවා. අප බලය ලබා ගැනීමෙන් පසු ගතවන පළවෙනි වසරක කාලය තුළදී ගුරුවරුන්ගේ පීඩනය අවම කිරීම පිණිස ගුරු සහායක සහායිකාවන් 50,000ක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අන්තර්ග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 353ක් පවතින ජාතික පාසල් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට තුන බැගින් දහසක් දක්වා පුළුල් කිරීමටත් ඒ හරහා පළාත් පාසල් සහ මධ්‍යම පාසල් අතර සම්බන්ධීකරණයෙන් ලංකාවේ සෑම දරුවෙකුටම ඉතාම හොඳ ද්විතීක අධ්‍යාපන වපරිසයක් සකස් කිරීම වෙනුවෙනුත් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙනවා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ දිනවල සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
රාජ්‍ය ආයතනවල සහ ත්‍රිවිධ හමුදාවේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද සලකනු කිරීම ලබන 31 වෙනිදා සහ නොවැම්බර් පළමු වෙනිදා සිදු කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසිය යන ආයතනවල තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිත වෙත්තේ ලබන මාස 4 වෙනිදායි. අදාළ දිනවල ඡන්දේ ප්‍රකාශ කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මාස 7 වෙනිදා තමන්ගේ සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී ඡන්දේ සලකනු කිරීමට අවස්ථාව හිමි වෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන තැපැල්පති රංජිත් තාරි රත්න මහතා. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද බෙදාහැරීම් කටයුතු මේ වෙන විට අවසන් අවස්ථාවට පැමිණ තිබෙනවා. ඊට අමතරව නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කරන බෙදාහැරීම් කටයුතු සඳහා තැපැල් කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම තැපැල් කරුවන් 7200ක් පමණ අපේ ස්ථිර කාර්ය මණ්ඩලයත් ඊට අමතරව අවශ්‍ය අවස්ථාවන්වලදී ලියාපදිංචි ආදේශක කණ්ඩායමක් යොදා ගැනීමට අවශ්‍ය කරන කටයුතු බෙදා තිබෙනවා. ඒ අනුව අපි නොවැම්බර් මාසේ 9 වෙනි දා යනකොට බෙදාහැරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වේ කියලා විශ්වාස කරනවා. ඒ වගේම 3 වෙනි දා ලංකා විදුලි බල මණ්ඩලය අභිමානවත් 50 වසරක් සමරනවා. ඒ ගැන තිබෙන සටහනක් දැන්. රටම එළිය කළ 50 වසරක් ශ්‍රී ලාංකේය අපගේ ජීවිත හා බැඳී පවතින ආයතන ගත්විට ලංකා විදුලි බල මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා බලාගාර 258ක් මගින් උත්පාදනය කරන විදුලිය දිවයින පුරා විහිදුණු කිලෝමීටර 178,000කට අධික විදුලි රැහන් පද්ධතියක් ඔස්සේ මිලියන 6.3කට වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ විදුලි බල අවශ්‍යතාව 100%ක් සපුරාලමින් ලංකා විදුලි බල මණ්ඩලය 150 වන සංවත්සරය අභිමානයෙන් සමරයි. රටම එළිය කළ 50 වසරක්. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අප මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. www.itnnews.lk